සුරක්ෂිත මැදුර නාලිකාව හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 රටක ලෝකයට මොකද වෙන්නේ, ඒ වගේම රාශි 12න් ඉපදුණු මහ ජනතාවට කොහොමද මේ 2024 වර්ෂය බලපාන්නේ කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු මේ 2024 ජනවාරි මාසයේ පළවෙනිදා ඉර උදාව 6:22 සිද්ධ වෙන්නේ. ඒ අනුව තමයි මෙන්න ඒ ඉංග්‍රීසි ක්‍රමයට ජාත්‍යන්තර ක්‍රමයට මේ අවුරුද්ද උදා වෙන්නේ. ඉර බැසීම සිදු වෙන්නේ හවස 6:05. මේ අනුව 2024 ඉර උදාව 6:22 සිදුවීම පස්සේ, ඒ සිදුවීමෙන් පස්සේ තත්කාල කේන්ද්‍රයක් සකස් කරාම ධනු ලග්නය මුල් කරගත්ත කේන්ද්‍රයක් එන්නේ, සිංහ නවාංශිකේ එන්නේ. මේ ධනු ලග්නය මුල් කරගත්ත තත්කාල කේන්ද්‍රය මෙන්න මේ විදිහටයි පිහිටලා තියෙන්නේ. ධනු රාශියේ, ඒ කියන්නේ පළවෙනි කොටුවේ කුජ මිත්‍රව ඉන්නවා, රවි මිත්‍රව ඉන්නවා. ඒ වගේම තුන්වෙනි කොටුවේ කුම්භ රාශියේ සෙනසුරු සුවක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා. ඒ වගේම හතරවෙනි කොටුවේ මීන රාශියේ රාහු මූලව නැප්චුන් සුවක්ෂේත්‍ර මූල බලයෙන් ඉන්නවා. ඒ වගේම පස්වෙනි කොටුවේ ගුරු මිත්‍රව ඉන්නවා මේෂ රාශියේ. ඒ වගේම යුරේනස් සමව මුල් අවස්ථාවේ අන්තිම අවස්ථාවේ මූටව ඉන්නවා. ඒ වගේම නවවෙනි කොටුවේ සිංහ රාශියේ සඳු මිත්‍රව ඉන්නවා. ඒ වගේම දහවෙනි කොටුවේ කන්‍යා රාශියේ කේතු මූටව ඉන්නවා. දොළොස්වෙනි කොටුවේ වෘශ්චික රාශියේ සිකුරු සමමට්ටමේ නිසා බුධ සමමට්ටමින් ඉන්නවා. මෙන්න මේ තත්කාල කේන්දරය මුල් කරගෙනත්, ඒ වගේම එදා දවසේ පංචාංගයේ සිදුවෙන්නේ මෙන්න මේ විදිහටයි. දවස සම්දා දවසක් විශේෂණීය අව මා නැකත ආයුෂ්මන් කියන යෝගයේ තියෙන්නේ. තෛතිලකහ ගර්ජ කියන කරණ්‍ය අවස්ථා දෙකදී සිද්ධ වෙනවා. ඒ වගේම ඒ අවුරුද්දේ ග්‍රහ යුද්ධ 19ක් පවතිනවා. චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ 4ක් පවතිනවා සිදු වෙනවා. ඒ වගේම ග්‍රහ දෘෂ්ටි ඇති වෙනවා. සංයෝග ශක්තම ත්‍රිකෝණ ෂට්කෝණ චතුරස්ස කියන ග්‍රහ දෘෂ්ටි ඇති වෙනවා. ඒ වගේම 2024 මේ මාසයේ පළවෙනිදා දවල් 1:06 ගුරු කියන ග්‍රහය උෂභ රාශිගත වීම සිදු වෙනවා. ඒ වගේම 2024 ජූනි මාසයේ පළවෙනිදා දවල් 3:41 යුරේනස් කියන ග්‍රහය උෂභ රාශිගත වෙනවා. මෙන්න මේ කරුණු මුල් කරගෙන 2024 වර්ෂයේ අපි මොකද වෙන්නේ කියලා බලමු. ඔව්, අයිබෝවන්, අපි දැන් බලමු රාශි 12ට කොහොමද බලපාන්නේ කියලා 2024 වර්ෂයේ. මුලින් බලමු මේෂ රාශියෙන් ඉපදුණු අයට කොහොමද මේ தත්ත්වය බලපාන්නේ කියන එක. මේෂ රාශියෙන් ඉපදුණු අයගේ ලග්නයේ ගුරු යුරේනස් ඉන්නවා, පස්වෙනි කොටුවේ සඳු ඉන්නවා, හයවෙනි කොටුවේ කේතු ඉන්නවා, අටවෙනි කොටුවේ සිකුරු බුධ ඉන්නවා, නවවෙනි කොටුවේ කුජ රවි ඉන්නවා, 11වෙනි කොටුවේ ශනි ඉන්නවා, 12වෙනි කොටුවේ රාහු නැප්චුන් ඉන්නවා. අපි මුලින් බලමු මේෂ රාශියෙන් ඉපදුණු අයට මෙන්න මේ පවතින ග්‍රහ පීඨීම අනුව 2024 වර්ෂයේ ධනය කොහොමද ලැබෙන්නේ කියන එක. ප්‍රබල මහන්සියක් දරන්න සිදුවෙනවා. හැබැයි ඒ මහන්සිය හැටියට ලොකු මුදලක් උපයන්න වාසනාව තියෙන බවත් පෙන්නුම් කරනවා. තමයි ඉගෙනගත්ත දේවල් විකුණලා බුද්ධිය මෙහෙවලා මුදල් උපයනවා. ගොඩක් වාසි සලසා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මේ මාසයෙන් පසු ස්ථාවර ධනය දියුණු වෙන බව මතක තබා ගන්න. ඊළඟට අපි බලමු රැකියා කටයුතු කොහොමද මේෂ රැසින් ඉපදුණු අයට 2024 බලපාන්නේ කියලා. රැකියා කටයුතු වල මුදල් වාසි ලැබෙනවා. ඒ මුල් මාස දෙක තුල තමයි ටිකක් ගැටලුකාරී තත්ත්වයක් තියෙන්නේ, ටිකක් අවුල් සහගත තත්ත්වයක් තියෙන්නේ. මේ මුල් මාස දෙක වෙනස් වුණාට පස්සේ තමන්ගේ මුදල් ස්ථාවර වෙන බව පෙන්නුම් කරනවා. ඒ වගේම දියුණුව ඇති වෙනවා රැකියාවේ. ඒ වගේම රැකියාවේ තනතුරු ලාභ ලැබෙනවා. අනිවාර්යෙන් උසස් වීම බලාපොරොත්තු වෙන අයට උසස් වීම ලැබෙන වර්ෂයක් බව මතක තබා ගන්න. අපි මේ ඊළඟට බලමු ගෘහ ජීවිතය ගැන. සමබර ජීවිතයක් ගත කරන්න මේෂ රැසින් ඉපදුණු අයට වාසනාව 2024 වර්ෂයේ ලැබෙනවා. යහන වාහන මිලදී ගන්නා කාලයක්. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන පරිසරය ගොඩනැගෙනවා, මුදල් හදල් ලැබෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට
තමන්ගේ යහන වාහන විකුණ ගන්න පුළුවන් අවස්ථාවකුත් තිබෙනවා. වාසිසායි වාසසාගත මුදලකට තමන්ගේ වාහන මිලදී ගන්න පුළුවන් හැකියාවක් පෙන්නුම් කරනවා. ඒ වගේම මේෂ රැසින් ඉපදුණු තරුණ තරුණියන්ට මංගල යෝග කාලයක් පෙන්නුම් කරනවා. බොහෝ වෙලාවට 2024 වර්ෂයේ ඔබගේ මංගල ජීවිතයේ අතපසු වෙච්ච දේවල් සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මනමාලී හොයාගන්න මනමාලී බලාපොරොත්තු වෙනවා නම් කො මනමාලයා මනමාලී බලාපොරොත්තු වෙනවා නම් අන්නික සුසු කාලයක් ඒවට නැකත් හදාගන්න, එහෙම නැත්නම් යෝජනා ඉදිරිපත් වෙන්න, කේන්දර බලන්න, එහෙම නැත්නම් දෙපාර්ශ්වය හමු වෙන්න සුසු කටයුතු ඉදන කාලවක වනවා. ඒ වගේම මෙනික් වාසනා තියෙනවා මතක තබාගන්න. විශේෂයෙන් ඔබට යම් යම් මේෂ රැසින් දුදුණු අය නම් තමන්ගේ ජීවිතේ මොන හරි මෙවැනි ව්‍යාපාර වලට සම්බන්ධ වෙන අය ඉන්නවා නම් ඔන්න පටන් ගන්න සුසු කාලවක වනවා. මෙනික් වාසනාව තියෙන කාලයක්. ඒ වගේම යකඩ සම්බන්ධයෙන් හොඳ ලැබීමක් පෙන්නුම් කරන කාලවක වනවා බව පෙන්නුම් කරනවා. ඒ වගේම සීළු කාර්යයන් වැඩි දියුණු වෙන කාලවක වනවා. දියුණුවෙන් දියුණුවට පත්වන කාලවක වනවා. කරන කියන දේවල් වල හොඳ ප්‍රතිඵලයක් ලැබෙන කාලවක වනවා බව පෙන්නුම් කරනවා. විශේෂයෙන් හොඳ ඥානවන්ත කාලවක වනවා ගත කරන නිසා තමන්ගේ ගුරු ජීවිතය වාසනාවන්ත කරගෙන ගෙදර දොරයාගේ ප්‍රශ්න විසඳගෙන ජීවිතේ සතුටින් ගත කරන්න වාසනාව ලැබෙන බවත් පෙන්නුම් කරනවා. ඒ වගේම මේෂ රැසින් ඉපදුණු අයගේ අධ්‍යාපන කටයුතු ගත්තොත් එහෙම සුභ වර්ෂයක්, අධ්‍යාපන කටයුතු සාර්ථක වන වර්ෂයක්. ඒ වගේම නුවණ බුද්ධිය හොඳට ක්‍රියාත්මක වන වර්ෂයක් නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ නිලින් දරුවන්ගේ හොඳ ප්‍රතිඵල ආරංචි අහන ලැබෙන කාලවක වනවා. සමහර දරුවන්ට රට රාජ්‍යවල අධ්‍යාපනය ලබන්න වාසනාව ලැබෙන කාලවක වනවා. සමහර වෙලාවට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉසිසිදු කරගන්න සීළු පහසුකම් ගොඩනැගෙන වාසනාවන්ත කාලයක් අධ්‍යාපනය සාර්ථක කරගන්න පුළුවන් බව පෙන්නුම් කරනවා. අපි ලෙඩ්ඩුව ගැන කතා කළොත්, සෞඛ්‍ය ගැන කතා කළොත් එහෙම මේෂ රැසින් ඉපදුණු අයට නිරෝගීකම ලැබෙන කාලයක්, නිරෝගීකම රැකෙයි. අනිවාර්යෙන් ශනි රාහු දශා ගත කරන අයට ටිකක් බාධා මතක තියාගන්න. ශනි රාහු මහ දශා අතුරු දශා ගත කරනවා නම් ඔබට තියෙන ලෙඩ දුක් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අයට හොඳ නැහැ. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලැබලා ඒවා සමබර කරගන්න, එහෙම නැත්නම් අවම කරගන්න, නිරෝගී සම්පත්තිය ලබා ගන්න බොහොම වේසක් දරන සිදුවන බව මතක තබා ගන්න. ඒ වගේම සුබ දවස් විදිහට මම ගත්තොත් එහෙනම් ඔබට ඉරිදා අඟහරුවාදා සෙනසුරාදා සුබ වර්ණ රස්සා නිලි බව මතක තබා ගන්න. ඒ වගේම සුබ අංක 1 2 4 5 7 9 බව මතක තබා ගන්න. සුබ මෙනික් වර්ණ මෙනික් රතු කොරල් රතු මෙනික් ඔබට පැළඳීමේ හොඳ විශේෂත්වය ළඟා කරගන්න පුළුවන් බව පෙන්නුම් කරනවා. ඔබට සුභ වර්ෂයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.